आय भवान अद दवसे अभी मिलुनावे नतरकला पहतट वैवन इलो वक्रेक मिलनाम्यतावे अभी असमें तो कर पहतट वैवन सरलरेखी इलो वक्र बलम वोबट इलुम लेखने दिलती है वा पी क्यूडी वशेन मिल रुपया हय पहा हतर तुन देख एक बिंदु वशेन अडुवेंड एवगेम इल्लुम प्रमाण बिंदु सीय देसीय तुनसी हारसीय पांसीय हयसीय वशेन वैडिवीम ए अनु लक्ष्यान दिलती नवा ए बी सी डी ई एफ जी अनादि वशे मैं इल्लु लेखनेट अदाल तोर तोर टीका अपे प्रसारगत करमीन इल्लु वक्रयाक अंदिमु तिरस्साक्षे मिल पीद तिरस्साक्षे क्यू हेम नेत्तंगिल्लुम प्रमाणे हो क्यू डी अतुलत करमिं पोन्नापि इल्लु वक्रयक् केंदा एके ओय किन लक्ष्यान् टिक अपि तियागम्मु ए बी सी डी ई एफ जी यनादि वशे ए लक्ष्यान् टिक हरियट मिल हयेदि इल्लुम प्रमाणे बिन्दुवै अन्न एतन तमयि ए किन लक्ष्य मिल पहेदि इल्लुम प्रमाणय सी आई बी लक्ष्य ओयानादि वशे सेसु लक्ष्यांतिक तियागत्ता दैन अपी दन्नवन्ने मे एक एक लक्ष्य अपी ओन्न नम्यतावय सोयनो अपी पलवुवेम ओयनवा ए लक्ष्य नम्यतावय ए लक्ष्य नम्यतावय ईडीपी समानाई डेल्टा क्यू डी यट डेल्टा पी वैडि किरीम पी बेदीम क्यू डी कीला दाला ओन्न अपी ए लक्ष्य नम्यतावय सोयनो हरि एतकोट ए लक्ष्य नम्यतावय सोयाद्दी अपि मूल मिल वशेन नेत्तम पी वशेन एट अदाल मिल ए लक्ष्येट अदाल मिल गन्नवा हयै कियला पी एक तमयि अपि ईलंग मिल हो मे लेखने ओण मिलक गन्न पुलुवन् पह वेन्न पुलुवन् हतर वेन्न पुलुवन् ओण मिलक गन्न पुलुवन् पी एक वशेन ए विधियट अपि ए लक्ष्ये नम्यतावय गणने कला ईलंगट अपि बी लक्ष्ये नम्यतावय असमेन्तु करणो ईलंगट अपि सी लक्ष्ये नम्यतावय असमेन्तु करणो ईलंगट अपि डी लक्ष्ये नम्यतावय असमेन्तु करणो ईलंगट ई लक्ष्ये एफ लक्ष्ये जी लक्ष्ये यनादि वशेन ओन्न अपि नम्यतावय असमेन्तु करणो दैन बलन्न ओब दन्नवा नम्यतावय होयन विधिय ओबट पुलुवन् मेक असमेन्तु करन्न मैं कह समय तो कल हम ए लक्ष्य दी ओबट एनवा नम्यतावे वशेन कियत कियन बलन ए लक्ष्य दी ओबट नम्यतावे अगे पिलितुर वशेन लभेनवा कियत अनंतय ए लक्ष्य नम्यतावे मिल नम्यतावे अनंतय ඊළඟට D කියන ලක්ෂයට එනවා D කියන්නේ මේ LO වක්‍රයේ හරි මධ්‍ය ලක්ෂය කීද උත්තරය ආවේ EDP සමානයි ඍණ 1යි නිසා LO වක්‍රයේ මධ්‍ය ලක්ෂයේ නම්‍යතාවය ඍණ 1යි ඊළඟට ඔහොම ඔහොම ගෙහෙලා E ලක්ෂයට එව F ලක්ෂයට එව G ලක්ෂය කියලා කියන්නේ LO වක්‍රයේ ප්‍රමාණ අක්ෂය කැපෙන තැන කීයද නම්‍යතාවය බිඳුවයි ප්‍රමාණක්ෂය කැපෙන තැන නම්‍යතාවය බිඳුවයි ඊළඟට අපි බලුවොත් ඔන්න උඩින් පටන් ගත්තේ A ගාව අනන්තයයි D ගාව 1යි A සහ D අතර කීයද ලැබිච්ච උත්තරයන් එකට වඩා වැඩි එකට වැඩි කියන්නේ නම්‍යද අනම්‍යද නම්‍යයි D ගාව 1යි G ගාව 0යි D සහ G අතර කොහොමද ආවේ එකට අඩු වගේ මේකට අඩුයි කියන්නේ මොකයිද අනම්යයි එහෙනම් ඔය අවස්ථා පහ බැලුවොත් එහෙම A ගාවදි පූර්ණ නම්යයි D ගාවදි ඒකීය නම්යයි A සහ D අතර නම්යයි I D ගාවදි ඒකීය නම්යයි G ගාවදි බිඳුවයි කියන්නේ පූර්ණ අනම්යයි D සහ G අතර එකට අඩුයි කියන්නේ අනම්යයි එහෙනම් අර අපි කලින් ඉගෙනගත්ත නම්මෙත අවස්ථාවන් පහම මේ සරල රේඛියේ ලෝ වක්‍රයේ මතු පිට අපිට දකින්න ලැබෙනවා
පටන්ගත්තේ ඉහළ ඉඳලා ඒ ලක්ෂයේදී අනන්තයයි ක්‍රමයෙන් පහළට එනකොට ඔන්න නම්මිතාවේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ශූන්‍ය දක්වා ආවා. ඒ නිසා අපි කියනවා මේ පහළට බෑවුමන සරල රේඛීය ඉල්ලෝ වක්‍රයක පහතට බෑවුමන සරල රේඛීය ඉල්ලෝ වක්‍රයක් ඉල්ලෝ වක්‍රයේ සරල රේඛියයි කියන ඔබ දන්නවනේ බෑවුම ස්ථාවරයි. බෑවුම ස්ථාවර වුණාට නම්මිතාවය ලක්ෂයෙන් ලක්ෂයට වෙනස්. එමත් නැත්නම් බෑවුම ස්ථාවර වුණාට මිල නම්මිතාවය අනන්තයේ ඉඳලා ශූන්‍ය දක්වා ආවා. මොකද හේතුව බෑවුම සාවර වුණාට මිල ක්‍රමයෙන් අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වුණා. ඔය සූත්‍රයේ EDP සමානයි ඩෙල්ටා QD යට ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD කියලා නෙවෙයි. බලන්නකෝ හදපු සෑම ගානකදීම ඩෙල්ටා QD යට ඩෙල්ටා P බෙදුවාම වෙන උත්තරේ සමානයි. ඒකයි කිව්වේ මේ සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක බෑවුම එහෙම නැත්නම් බෑවුමේ පරස්පරය හැමතැනම සාවරයි සමානයි. හැබැයි උත්තරය වෙනස් වුණා. උත්තරය වෙනස් වුණේ අර දකුණු අත පැත්තේ සූත්‍රයේ දකුණු අත පැත්තේ තිබිච්ච P සහ QD අතර තිබිච්ච අනුපාතයේ වෙනස් වීම නිසා P ක්‍රමයෙන් 6 5 4 3 2 1 බිංදුව විදිහට අඩු වෙනකොට QD බිංදුව 100 200 300 400 500 600 වශයෙන් වැඩි වුණා. අනේ නිසා මිල නම්මිතාවයත් අනන්තයේ ඉඳලා ශූන්‍ය දක්වා විහිදුණා. හොඳයි. දැන් අපි බලමු ත්‍රිජකෝණාශ්‍ර බහුවලයක හැඩය ගන්නා ඉල්ලෝ වක්‍රයක මිල නම්මිතාවය ඇස්වෙන්තු කරන්න කොහොමද කියලා. අපි ඉගෙන ගත්ත කලින් ඉල්ලෝ වක්‍රයේ ත්‍රිජකෝණාශ්‍ර බහුවලයක් උනේ ඉල්ලුම ඒකීය නම්ය අවස්ථාවේදී. එහෙනම් දැන් අපි දන්නවා ඉල්ලුම ඒකීය නම්ය නම් තමයි ඉල්ලෝ වක්‍රයේ ත්‍රිජකෝණාශ්‍ර බහුවලයක හැඩය ගන්නේ. ඉල්ලුම ඒකීය නම්ය නම් ඉල්ලෝ වක්‍රයේ සරල රේඛාවක් වෙන්නේ නැහැ. ඒක දල බෑවුමකුත් නෙවෙයි, මද බෑවුමකුත් නෙවෙයි, සිරස් අක්ෂයට සමාන්තරත් නැහැ, තිරස් අක්ෂයට සමාන්තරත් නැහැ. ඒක ත්‍රිජකෝණාශ්‍ර බහුවලයක්. මේ විදිහට ත්‍රිජකෝණාශ්‍ර බහුවලයක හැඩය ගන්නා ඉල්ලෝ වක්‍රයක මිල නම්යතාවය ඒකීයයි කියලා ඔප්පු කරන්න අපට විකල්ප ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි අදාළ තොරතුරු ඇසුරින් ඉල්ලුමේ චාප මිල නම්යතාවය ගණනය කළහම පිළිතුර විදිහට ඍණ 1 ලැබෙන්න ඕන. දීලා තියෙන තොරතුරු ඇසුරින් ඉල්ලුමේ චාප මිල නම්යතාවය ඇස්සමේන්තු කළොත් පිළිතුර වශයෙන් ඍණ 1 ලැබෙනවා නම් අපි කියනවා ඒකේ ඉල්ලුම ඒකීය නම්යයි ඉල්ලෝ වක්‍රය ත්‍රිජකෝණාශ්‍ර බහුවලයක් කියලා. අපි උදාහරණයක් බලමු. ඔන්න ඔබට ඉල්ලුම් ලේඛනයක් දීලා තියෙනවා. P QD මිල රුපියල් 2 ඉල්ලුම් ප්‍රමාණය 600යි. මිල රුපියල් 6 ඉල්ලුම් ප්‍රමාණය 200යි. අපි එහෙනම් ඔන්න මිල ඉල්ලුම් නම්යතාවයේ චාප සූත්‍රය දැම්මා. EDP චාප සමානයි ඩෙල්ටා QD යට ඩෙල්ටා P වැඩි කිරීම P 1 ධන P 2 බෙදීම QD 1 ධන QD 2. අපි පද ටික අර්ථ දක්ව ගත්තොත් P කියන්නේ 2යි P1 කියන්නේ 6යි. එහෙනම් ඩෙල්ටා P කීයද? ධන 4යි. QD 1 වශයෙන් දැම්ම 600යි. QD 2 කියන්නේ එහෙනම් 200යි. ඩෙල්ටා QD කීයද? ඍණ 400යි. එහෙනම් සූත්‍රයට අපි ওই පද ටික ආදේශ කළා. ඩෙල්ටා QD කියන්නේ ඍණ 400 බෙදීම ඩෙල්ටා P කියලා කියන්නේ ධන 4 වැඩි කිරීම P1 කිව්වේ කීයද? 2 ධන P2 කිව්වේ 6. බෙදීම QD 1 කිව්වේ කීයද? 600 ධන QD 2 කිව්වේ 200. එහෙනම් ආයලියා ගත්ත ඍණ 400 බෙදීම ධන 4 වැඩි කිරීම 6යි 2යි 8යි බෙදීම 600යි 200යි 800යි. දැන් අපි කැපුවා නම් 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. ඊළඟට ඍණ 400ට ඍණ 1යි 800ට 400 ව 2යි. උඩ දෙකට දෙකත් කැපුවා. ඔන්න කීයද උත්තරේ? ඍණ 1 බෙදීම ඍණ 1 සමානයි පිළිතුර ඍණ 1යි. පිළිතුර ඍණ 1 නම් අපි කියනවා ඕන් එම නිසා මෙම භාණ්ඩයේ ඉල්ලුම ඒකීය නම්ය වේ. ඒ වගේම ඉල්ලු වක්‍රය
ඍජුකෝණාශ්‍ර බහුවලයක් වේ. ඉල්ලු මේ කිය නම්ම වේ ඉල්ලුවක්‍රේ ඍජුකෝණාශ්‍ර බහුවලයක් වේ. මේ තොරතුරු ටිකෙන් ඔබ ඉල්ලු මේ ලක්ෂමිල නම්මතාවේ ගණනය කළ බලන්නකෝ. මේ තොරතුරුවලින් ලක්ෂමිල නම්මතාවේ ගණනය කළාට පිළිතුර වශයෙන් ඍණ එක එන්නේ නැහැ. ඒ නිසා යම් අවස්ථාවක ඉල්ලු මේ ලක්ෂමිල නම්මතාවේ ගණනය කළා උත්තරේ ඍණ එක ආවත් ඒ අවස්ථාවේදී අපි ඉල්ලු අක්‍රේ ඍජුකෝණාශ්‍ර බහුවලයක් යැයි පිළිගන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ලක්ෂමිල නම්මතා සූත්‍රයෙන් ඍණ එකවට ඉල්ලු අක්‍රේ බහුවලයක් කියලා පිළිගන්නේ නැහැ. ඉල්ලු අක්‍රේ ඍජුකෝණාශ්‍ර බහුවලයක් වෙන්න නම් චාපමිල නම්මතාවේ අස්සමේන්තු කරලා පිළිතුර වශයෙන් ඍණ එක ලැබෙන්න ඕන. ඊළඟට දෙවනි ක්‍රමය තමයි මේ දීලා තියෙන තොරතුරු ඇසුරින් මේ ඉල්ලු අක්‍රේ ඕනෑම අවස්ථාවක මුළු පැහැදම හෝ මුළු අයබාර අවස්ථාවන් එකිනෙකට සමාන වෙන්න ඕන. මුළු පැහැදම් හෝ මුළු අයබාර අවස්ථාවන් එකිනෙකට සමාන වෙන්න ඕන. මුළු පැහැදම කියලා කියන්නේ TC Total Cost අපි පාරිභෝගික පැහැදම කියලත් කියනවා. මුළු අයබාරය කියලා කියන්නේ TR Total Revenue නිෂ්පාදකයාගේ අයබාරය කියලත් අපි කියනවා. මේ දෙකම එකයි. TC හෝ TR කියන්නේ P වැඩි කිරීම Q හරි QD හරි මිල අලවි ප්‍රමාණයෙන් ඉල්ලුම් ප්‍රමාණයෙන් ගුණ කළහම ලැබෙන අගය තමයි මුළු පැහැදම හෝ මුළු අයබාරය කියලා කියන්නේ. එහෙනම් අපි පළවෙනි අවස්ථාව බලමු. පළවෙනි අවස්ථාව අපි A කියලා දාමුකෝ. උදාහරණයක් අපි ගණනය කරමු. ඔන්න A කියන අවස්ථාවේදී TC හෝ TR අපි එව්වා. TC හෝ TR සමානයි P වැඩි කිරීම කියුවේ නේද? P වැඩි කිරීම කියෝ. P කියන්නේ කීයද? 2 වැඩි කිරීම. Q කියන්නේ කීයද? 600 සමානයි කීයද? 1200යි. අපි ඊළඟ අවස්ථාව B කියලා දාමු. අපි හොයන්නේ TC 1 දැන්. හෝ TR 1 කියලා දැම්මා. සමානයි P 1 වැඩි කිරීම Q 1 හරි QD 1 හරි කියලා දැම්මා. දැන් P 1 කීයද? 6 වැඩි කිරීම 200 කීයද? ඕ 1200යි. අන්න මුළු පැහැදම් අවස්ථා එකිනෙකට සමානයි. හෝ මුළු අයබාර අවස්ථාවන් එකිනෙකට සමානයි. මේකෝනම් අපිට ලියන්න පුළුවන් වක්‍රය ඕනෑම තැනක TC සමානයි, TC 1 සමානයි, TC 2 සමානයි. ඔහොම ඔහොම ගිහිල්ලා TC n දක්වා ලක්ෂ කීයක ගණනය කළත් සමාන වෙන්න ඕන. ඒ වගේමයි TR සමානයි, TR 1 සමානයි, TR 2 සමානයි. ඔහොම ඔහොම TRN සංඛ්‍යා ඕනම ප්‍රමාණයක් දක්වා මුළු පැහැදම් හෝ මුළු අයබාර අවස්ථාවන් එකිනෙකට සමාන වෙනවා නම් අපි කියනවා භාණ්ඩයේ ඉල්ලුම ඒකීය නම්ය වේ. ඉල්ලු වක්‍රය ඍජුකෝණාශ්‍ර බහුවලයක් වේ කියලා. ඒතර නිකන් හරි ඔකේ අවස්ථා දෙක සමාන වුනේ නැත්නම් එක්තැනක 1200 ආව අනිත් තැනක 1000 නම් මොකද වෙන්නේ? මුළු පැහැදම් එකිනෙකට සමාන නැහැ. ඒ කියන්නේ TC අසමාන වෙනවා TC 1ට. හෝ TR අසමානයි TR 1 කියන්නේ මොකද වෙන්නේ? ඉල්ලුමේ කියනම් මේ නොවේ. වක්‍රය ඍජුකෝණාශ්‍ර බහුවලයක් නොවේ. ඒ කියන්නේ වක්‍රය සරල රේඛාවක්. දැන් අපි ගණනය කළ ලේඛනයේ තියෙන තොරතුරු වලින් අපි සනාථ කරගත්ත මේක ඍජුකෝණාශ්‍ර බහුවලයක හැඩය ගන්නා ඉල්ලු වක්‍රයක් කියලා. එහෙනම් දැන් අපිට පුළුවන් මේක ඉල්ලු වක්‍රය අඳින්න. දැන් පුළුවන් බහුවලයේ අපි නිවැරදිව ඇඳ ගන්නවා නම් ඔන්න අපි ලේඛනය දාගත්තා. ඊට පස්සේ අපි ප්‍රස්සාරේ සටහන ගත්තා. PQD සිරසේ මිල තිරසේ ප්‍රමාණය. P පැත්ත අපි ගත්තා හිතන්නකෝ 2 4 6. QD පැත්ත අන්න අපි ගත්තා හිතන්නකෝ 200 400 600. දැන් මේ ඍජුකෝණාශ්‍ර බහුවලයක් කියන එක අපි ගණිතමය විදිහට කිව්වොත් ඒකෙන් කියන්නේ මේ වක්‍රය හරහා බිහිවන සෑම ඍජුකෝණාශ්‍රයකම වර්ගඵලය සමානයි කියලා. සෑම ඍජුකෝණාශ්‍රයකම වර්ගඵලය සමානයි. බලන්න කඩේරි ගහන්නකෝ. මිල දෙකේදී 600යි. 2 ඕම් 600යි. 2 වැඩි කිරීම 600. ඕන ඍජුකෝණාශ්‍රයක් තියෙනවානේ. අර මුළු පැහැදම කිව්වේ ඒක තමයි. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගයයි 2πr වැඩි කිරීමෙද්ද? ඈ නෑනේ නේද? මොකද්ද? 5r වර්ගයද? නෑනේ මොකද්ද? දිග වැඩි කිරීම පළල. එහෙනම් දිග 2යි පළල 600යි වර්ගඵලය කීයද? 1200යි. ඔන්න ඔතනින් ලක්ෂයක් ගත්තා. දැන් ඊට පස්සේ අපිට මේ එකක් තිබ්බත් ඇති බහුවලයක් කියලා දන්නවනම් හැමතැනම වර්ගඵලය සමාන වෙන්න ඕන. කීයද එහෙනම්? 1200.
දෙසීය වෙන්න ඕන. එහෙනම් ඊළඟ ලක්ෂය දීලා තියෙනවානේ. 6 දෙසීයයි. හරිනේ වර්ගඵලය. 1200 ලක්ෂ දෙකක් තියෙනවා. ඔය ලක්ෂ දෙකක් තිබ්බට ඔය ලක්ෂ දෙක යා කරලා බහුවලේ අඳින්න යන්න එපා. අපිට පුළුවන් නේ තව ලක්ෂ ලකුණු කරගන්න. දැන් අපිට වෙන්න ඕන කීයද වර්ගඵලය? 1200 නේ. එහෙනම් අපි බලුවා. මිල රුපියල් 4 වුණා නම් 4 වරක් 300 1200යි. ඔන්න අපි තව ලක්ෂයක් තියාගත්තා. මිල රුපියල් 3 වුණා නම් 3 වරක් කීයද? 400 1200යි. ඔන්න බලන්නකොනේ. දැන් අපිට පුළුවන් අඳින්න. ඕන් ඇඳා. ඔන්න. D ඍජුකෝණාශ්‍ර බහුවලය. අර ලක්ෂ දෙක විතරක් යා කරලා ගන්න එපා. අපිට තව ඕනම් ගත්ත හැකිනේ. මිල රුපියල් 12ට ගියොත් 100යි. 12 වැඩි කිරීම 100. මිල රුපියලට ගියොත් ප්‍රමාණය පැත්තේ 1200ට යන්න ඕන. අන්න ඒ විදිහට යා කළා අපි ඍජුකෝණාශ්‍ර බහුවලය අඳින්න පුළුවන්. ඒ වගේම ඍජුකෝණාශ්‍ර බහුවලය හැඩය ගන්න අයිල්ලුවක්‍රේ නම්‍යතාවය ඒකීයයි කියලා දැන් අපිට ඔප්පු කරන්නත් පුළුවන්. හොඳයි. දැන් අපි බලමු इल्लो वक्रे सैम स्थानेकम नम्यतावे सावरवन अवस्था इल्लो वक्रे सैम स्थानेकम इल्लु में मिल नम्यतावे सावरवन अवस्था एव इल्लो वक्रे अपि इकनगत पहलट बैवंगन इल्लो वक्रे नन नम्यतावे अनंते सित शून्य दक्वा विहिदुना तैनिन तैनट नम्यतावे वेनास හැබැයි අපි දැන් ටිකකට කලින් ඉගෙන ගත්තා ඉල්ලෝ වක්‍රයේ ඍජුකෝණාශ්‍ර බහුවලයක හැඩය ගන්නවා නම් මිල නම්‍යතාවය හැමතැනම 1යි ඍණ 1යි. එතකොට සෑම ලක්ෂයකදීම නම්‍යතාවය සමානයි ඒකෙදී. ඒ විදිහට ඉල්ලෝ වක්‍රයේ සෑම ස්ථානයකම මිල නම්‍යතාවය සමාන වන හෝ ස්ථාවර වන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඉල්ලුම පූර්ණ අනම්‍ය අවස්ථාව. ඉල්ලුම පූර්ණ අනම්‍ය නම් इलो वक्रे सिरसक्षेट मिलाक्षेट समांतर पिहितनवा मे वक्रे सैम स्थानेकम मिल नम्यतावे असमेंतु कलोत् कियदेन्नी पूर्णानम्यन नम्यतावे बिंदुवाय निसा ई ए बी सी डी ओय ओणम लक्षयक् लकुणु कल्ला असमेंतु कलोत् मिल नम्यतावे शून्यय बैवमत् स्थावरय नम्यतावेत् स्थावरय एतन इलगण देवनीय अवस्थावे इल्लुमे किय नम्यय ඉල්ලුම් වක්‍රයේ ඍජුකෝණාශ්‍ර බහුවලයක් හැඩය ගන්නවා සෑම ලක්ෂයකදීම නම්‍යතාවය ඍණ 1යි ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඉල්ලුම පූර්ණ නම්‍ය අවස්ථාව නැත්නම් අපරිමිත නම්‍ය අවස්ථාව ඉල්ලු වක්‍රයේ තිරස්සක්ෂයට එහෙම නැත්නම් ප්‍රමාණ අක්ෂයට සමාන්තරව පිහිටියා ඒකේ සෑම ස්ථානයකම මිල නම්‍යතාවය ගණනය කළොත් ලැබෙන්නේ අනන්තය EDP සමානයි අනන්තයයි रेखा मत पीट लक्ष्यंतुनाको ए बी सी किल त्यागत ये लक्ष्यंतु योग नम्यतावेन्तु कल बला हेम तेना अनंतिया ओयावस्वंथु ने दी मिल नम्यतावे सैम लक्ष्य कि निस्थावर इतरूणे अवस्वंदे कई अनम्य सह नम्य ये अवस्वंदे कव पहलट बैन इलो अक्रयंदे का सरल रेखीय वशी नम्यतावे तेनी तेनट विनस्वण පහලට බෑවුම් වන ඉල්ලෝ වක්‍රයක නම්‍යතාවයේ ලක්ෂයේ ලක්ෂයට වෙනස්. නමුත් මේ නම්‍යතාවස්සාව පහෙන් ඉගෙන ගත්ත බෑවුම් මහා නම්‍යතාවයේ සාවර වන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. පූර්ණ නම්‍ය ඉල්ලෝ වක්‍රය, ඒකීය නම්‍ය ඉල්ලෝ වක්‍රය සහ පූර්ණ නම්‍ය ඉල්ලෝ වක්‍රය. ඊළඟට අපි බලමු මිල වෙනස් වෙද්දි කොහොමද මුළු පැහැදම හෝ මුළු අයබාරය වෙනස් වෙන්නේ කියලා. ව්‍යාපාරිකයෙකු වශයෙන් හෝ පාරිභෝගිකයෙකු වශයෙන් බාණ්ඩේ මිල අඩු වැඩි වීම නිසා නිෂ්පාදකයාගේ අයබාරයට හෝ පාරිභෝගිකයාගේ වියදමට පැහැදමට වන බලපෑම ඉල්ලුමේ මිල නම්‍යතාවයේ මත රඳා පවතිනවා. එහෙම නැත්නම් ඔබ කිසියම් බාණ්ඩයක් විකුණන ව්‍යාපාරිකයෙක් නම් ඔබේ අයබාරය වැඩි කරගන්න මොකද කරන්න ඕන? ඔබ හිතන්නේ බාණ්ඩේ මිල වැඩි කරගන්න ඕනද බාණ්ඩේ මිල අඩු කරගන්න ඕනද එහෙම නැත්නම් මුකුත් නොකර ඉන්න ඕනද කියන්න බලන්න ෆොන්සේකා ඔබ ව්‍යාපාරිකයෙකු විදිහට ඔබට ලැබෙන ආදායම වැඩි කරගන්න නම් ඔබ විකුණන බාණ්ඩේ මිල වැඩි කළ යුතුද අඩු කළ යුතුද වෙනස් නොකළ යුතුද ඒක තීරණය වෙන්නේ දරුවනේ අදාළ බාණ්ඩයට තියෙන
මිල ඉල්ලුම් නම්‍යතාවේ මත මේ මිල ඉල්ලුම් නම්‍යතා සංකල්පයේ ඉතාමත්ම ප්‍රායෝගික වැදගත් අවස්ථාවක් තමයි මේක. මිල නම්‍යතාවය අනුව මුළු පැහැදම හෝ මුළු අයභාරය වෙනස් වන ආකාරය තීරණය වෙනවා. අපි පළවෙනි අවස්ථාව ගම්මුකෝ. ඔන්න එක ඉල්ලුම පූර්ණානම්යයිනේ නේද? ඔන්න ඉල්ලු වක්‍රයක් අපි ගත්තා හිතන්නකෝ. පූර්ණානම්ය නම් කොහෙටද තිබ්බේ? සිරස් අක්ෂයට සමාන්තරයි. ඈ ඔන්න D. අපි මිල ගණන් දෙකක් දැම්ම කියලා හිතන්නකෝ. ඔන්න මිල රුපියල් 5යි මිල රුපියල් 10යි. ඈ QD ඉල්ලුම් ප්‍රමාණය හිතන්නකෝ 100යි කියලා. දැන් පූර්ණානම්ය කිව්වේ මිල වෙනස් වුණාට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහෙනේ. අපි මුළු පැහැදම හෝ මුළු අයභාරය ගණනය කරමු TC හෝ TR. අපි මිල රුපියල් 5ේදී නැත්නම් A ලක්ෂයේදී කියලා හිතන්නකෝ කීයද? 5 වැඩි කිරීම 100. කීයද? මුළු පැහැදම හෝ මුළු අයභාරය 500යි. හැබැයි මිල 10ට වැඩි වුණොත් TC 1 හෝ TR 1 කියන්නේ කීයද? 10 ගානේ 100ක්ම ගන්නවා. කීයද? ඕන් 1000යි. එනිසා ඉල්ලුම පූර්ණ අනම්ය නම් මිල වැඩි වෙද්දී මුළු පැහැදම හෝ අයභාරයත් වැඩි වෙනවා. ඒ වගේමයි නිකන් හිතන්නකො මිල අඩු වුණා කියලා. ඈ මිල ආයි 10 ඉඳලා 5ට අඩු වුණොත් මොකද වෙන්නේ? මුළු පැහැදම අයභාරයත් අඩු වෙනවා. හැබැයි මෙතන තියෙනවා බලන්න. මිල 5 ඉඳලා 10ට දෙගුණ වුණා. මිල දෙගුණ වෙද්දී මුළු පැහැදම අයභාරයත් දෙගුණ වුණා. නැත්තම් මිල 100ට 100කින් වැඩි වෙද්දී පැහැදම අයභාරයත් 100ට 100කින්ම වැඩි වෙනවා. ඒ වගේමයි මිල අඩු වෙද්දී මොකද වෙන්නේ? මුළු පැහැදම හෝ අයභාරය ඒ විදිහටම අඩු වෙනවා. මිල 10 ඉඳලා 5ට 100ට 50කින් අඩු වුණා. අයභාරය 1000 ඉඳලා 500ට 100ට 50කින් අඩු වුණා. එනිසා ඔබ විකුණන්නේ ඉල්ලුම පූර්ණ අනම්ය භාණ්ඩයක් නම් ඔබේ අයභාරය වැඩි කරගන්න නම් අලෙවි කරන භාණ්ඩේ මිල මක් කරන්න ඕනද? වැඩි කරන්න ඕන. දෙවැනි අවස්ථාව අපි හිතමු අනම්ය ඉල්ලුමක් කියලා නේද? ඔන්න ඉල්ලුම වක්‍රය ගත්ත අපි QD. ඔන්න ඉල්ලුම අනම්ය නම් ඉල්ලුම වක්‍රයේ දල බෑවුමද මද බෑවුමද? දලද මදද? ඈ නැතලි දලද මදද? ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. මොකද්ද තියෙන්නේ? දැඩි වැයවමක්, එහෙම නැත්නම් ශීඝ්‍ර වැයවමක් තියෙන්නේ. ඔන්න D. අපි හිතන්න කොන ලකුණු කරගත්ත මිල රුපියල් 10යි ඉල්ලනවා ඒකක 100ක්. මිල වැඩි වුණා පුතා 20ට දැන් ඉල්ලනවා ඒකක 75ක්. එහෙනම් අපි TC හෝ TR හෙව්ව මුළු පැහැදම අයභාරය අපි A ලක්ෂයේදී හෙව්වොත් කොහොමද පුතේ? 10 වැඩි කිරීම 100. කීයද? 1000යි. B ලක්ෂයේදී හෙව්වොත් TC 1 හෝ TR 1 සමානයි. කීයද? 20 වැඩි කිරීම 75. කීයද? 1500යි. මොකද උනේ? මිල වැඩි වුණා. මුළු පැහැදම හෝ අයභාරයත් මොකද උනේ? වැඩි වුණා. හැබැයි මිල 20 ඉඳලා 10ට අඩු වුණොත් මුළු පැහැදම හෝ අයභාරය 1500 ඉඳලා 1000ට අඩු වෙනවා. එනිසා ওই දෙකේම උනේ එකම දේ. එනිසා අපි ওই දෙකටම පොදු එලියන්න පුළුවන් කිසියම් භාණ්ඩයක ඉල්ලුම පූර්ණ අනම්ය හෝ අනම්ය අවස්ථාවල මිල වැඩි වෙද්දී මුළු පැහැදම හෝ මුළු අයභාරයත් වැඩි වෙනවා. මිල අඩු වෙද්දී මුළු පැහැදම හෝ අයභාරය අඩු වේ කියලා. අපි ඊළඟ අවස්ථාව ගත්ත දැන් 1 2 දෙකම එකතු කරලා එක ලක්ෂණයක් අපි ගත්තා. ඊළඟට තියෙන ඉල්ලුම ඒකීය නම්යයි කියන අවස්ථාවනේ. ඉල්ලුම ඒකීය නම්ය නම් ඉල්ලුම වක්‍රය මොකද්ද? ඍජු කෝණාශ්‍ර බහුවලයක් නේ නේද? PQD යන්ද අර කලින් උදාහරණෙම ගන්නකො නේද? මිල 6යි ඉල්ලුම් ප්‍රමාණය කීයද? 200යි. මිල 2ේදී ඉල්ලුම් ප්‍රමාණය කීයද? 600යි. මතකනේ? ඈ මිල 2 4 ගත්තනම් ඉල්ලුම් ප්‍රමාණය කීයද? 300යි. ඔහොමනේ ආවේ නේද? මිල 3 ගත්තනම් ඉල්ලුම් ප්‍රමාණය 400යි. එහෙනම් මේක ඇස්සමෙන්ත කළොත් නේද? මිල නිකන් හිතන්නකො 3 කියලා. TC හෝ TR කියන්නේ 3 වැඩි කිරීම 400. කීයද? 1200යි. මිල වැඩි කළොත් 6ට TC 1 හෝ TR 1 කියලා හිතන්නකො කීයද? 6 වැඩි කිරීම 200. ඒත් කීයද? 1200යි. මිල අඩු කළොත් රුපියල් 2ට අපි හොයමු හොයන්නේ TC 2 හෝ TR 2 කියලා. එහෙනම් 2 වැඩි කිරීම 600. ඒත් කීයද? 1200යි. එනිසා අපි කියනවා
බාණ්ඩයක ඉල්ලුම ඒකීය නම් එනම් මිල වැඩි කළත් අඩු කළත් මුළු පැහැදව හෝ අය බාරේ වෙනසක් සිදු නොවේ. ඉල්ලුම ඒකීය නම් එනම් මිල වැඩි කළද අඩු කළද මුළු පැහැදමේ හෝ මුළු අය බාරේ වෙනසක් සිදු නොවේ. එනිසා ඔබ විකුණන්නේ ඒකීය නම් ඉල්ලුමක් සහිත බාණ්ඩයක් නම් මිල වැඩි කළා කියලා ඔබේ අය බාරේ වැඩි වෙන්නේ නැහැ. ඒ වගේමයි මිල අඩු කළා කියලා ඔබේ අය බාරය අඩු වෙන්නේත් නැහැ. ඊළඟ අවස්ථාවලම අපි නම්ය ඉල්ලුමක් තියෙන අවස්ථාව ඉල්ලුම නම්යයි. අපි ඇඳලා බලමු OMP QD. ඉල්ලුම නම්ය නම් ඉල්ලෝ වක්‍රය දල බෑවුමද මද බෑවුමද දලද මදද ඈ කියන්න බලන්න පොතේජු දලද මදද දෙකම දලයි මදයි දෙකම එකයිනේ පොතේ ඈ ඕන්ගේ අදල්ල බෑවුම D හිතන්න කොනේද මිල රුපියල් 10යි ඉල්ලනවා එකක 500ක් 10 දිල්ලව කියද්ද පුතේ 500ක් මිල වැඩි වුණා කියලා හිතන්නක රුපියල් 15ට මිල වැඩි වුණා 15යි ඕන් දැන් ඉල්ලන්නේ පුතේ කීයද ඒකක 200යි එහෙනම් අපි හෙව්වා TC හෝ TR හෙව්වා හිතන්නක ඈ මිල 15යිදී ඉල්ලව 200ක් කීයද 15 වැඩි කිරීම 200ය කීයද 3000යි මිල අඩු වුණා නේ අපි හෙව්වා TC එක හෝ TR එක මිල අඩු වුණා පුතේ කීයටද 10ට එහෙනම් 10 ඉදිය අපි ගන්නවා කීයද 500ක් 10 වැඩි කිරීම 500 කීයද 5000යි එහෙනම් මොකද උනේ මිල 15 සිට 10 දක්වා අඩු වෙද්දී මුළු පැහැදම හෝ අය බාරය 3000 ඉඳලා 5000ට වැඩි වුණා මිල අඩු වෙද්දී පැහැදම හෝ අය බාරය වැඩි වුණා ඒ වගේමයි මිල 10 ඉඳලා 15ට වැඩි වුණොත් මොකද වෙන්නේ අය බාරය හෝ පැහැදම 5000 ඉඳලා 3000ට අඩු වෙනවා එනිසා අපි නිගමනය ලියා ගන්නවා බාණ්ඩයක ඉල්ලුම නම්ය වෙනවා නම් මිල වැඩි කළොත් පැහැදම හෝ අය බාරය අඩු වෙනවා මිල අඩු කළොත් පැහැදම හෝ අය බාරය මොකද වෙන්නේ මිල වැඩි කළොත් අඩු වෙනවා මිල අඩු කළොත් වැඩි වෙනවා එනිසා ඔබ විකුණන්නේ නම් මිල්ලුමක් තියෙන බාණ්ඩයක් නම් අය බාරය වැඩි කරගන්න නම් මිල අඩු කරන්න ඕන හැබැයි ඔබ විකුණන්නේ අනම් මිල්ලුමක් තියෙන බාණ්ඩයක් නම් අය බාරය වැඩි කරගන්න මිල මොකද කරන්න ඕන වැඩි කරන්න ඕන ඊළඟට අවසාන අවස්ථාව අපි පූර්ණ නම්යයි කියලා හිතන්නේ P Q D ඔන්න පූර්ණ නම්ය නම් ඉල්ල වක්‍රයේ තිරසට සමාන්තරව යන හිතන්න මිල රුපියල් 10යි කියලා නේද 10යිදී තිරස් අක්ෂයට සමාන්තරව ගියා දැන් මේක මිල වෙනසක් ගැන හිතන්නකෝ 15 කියලා හිතන්නකෝ 15 වුණා කියලා පේනව නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණයක් නැහැ මිල 5ට අඩු වුණත් ඉල්ලුම් ප්‍රමාණයක් නැහැ එනිසා ඉල්ලුම පූර්ණ නම්ය නම් පුතේ මිල වෙනසක් සිදු වෙන්නේ නැහැ එනිසා මිල වෙනස් කළා පැහැදම හෝ අය බාරය වෙනස් කරගන්න හැකියාවක් නැහැ ඉල්ලුම පූර්ණ නම්ය අවස්ථාවේදී එහෙනම් මෙන්න මේ විදිහට බාණ්ඩයක ඉල්ලු නම්යතාවය මත තමයි තීරණය වෙන්නේ පාරිභෝගිකයාගේ පැහැදම හෝ නිෂ්පාදකයාගේ අය බාරයේ හැසිරීම මිල වෙනස් කිරීම නිසා මුළු පැහැදමේ හෝ මුළු අය බාරයේ සිදුවන හැසිරීම අදාළ බාණ්ඩයට ඇති ඉල්ලුමේ මිල නම්යතාවය මත රඳා පවතී මිල ඉල්ලු නම්යතාවය තීරණය කරන සාධක බාණ්ඩයක මිල ඉල්ලු නම්යතාවය තුළින් අපි මූලික වශයෙන් බලනවා මේ බාණ්ඩයේ ඉල්ලුම නම්යද අනම්යද යන අදි වශයෙන් මේ විදිහට බාණ්ඩයක ඉල්ලුම නම්ය වෙනවද අනම්ය වෙනවද කියන එක තීරණය කරන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා පළවෙනි එක තමයි බාණ්ඩය සඳහා ඇති ආදේශන සංඛ්‍යාව එහෙම නැත්නම් අපි කියනවා බාණ්ඩය නිර්වචනය කර ඇති ආකාරය කිසියම් බාණ්ඩයක් සඳහා ආදේශන බහුලව තියෙනවා නම් අපි කියනවා ඒ බාණ්ඩය සඳහා පවතින්නේ පටු නිර්වචනයක් කියලා ආදේශන බහුල පටු නිර්වචනයක් තියෙන බාණ්ඩවල අපි කියනවා ඉල්ලුම නම්යයි කියලා ආදේශන බහුල පටු නිර්වචනයක් සහිත බාණ්ඩවල ඉල්ලුම නම්යයි මොකද ආදේශන බහුලව තියෙන නිසා සලකා බලන බාණ්ඩයේ මිල ස්වල්පයක් හෝ වැඩි වුණොත්
ඉල්ලුම් ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරන්න පුළුවන්. ඒ වගේමයි අපි කියනවා ආදේශන අඩු නම් නිර්වචනය පුළුල්. ආදේශන අඩු පුළුල් නිර්වචනයක් සහිත බාන්ධවල ඉල්ලුම අනම්යයි කියලා. ආදේශන අඩුයි නිර්වචනය පුළුල් එහෙමනම් ඉල්ලුම අනම්යයි. විදුලියට ආදේශන අඩුයි නිර්වචනය පුළුල්. එනිසා විදුලි ගාස්තු විශාල වශයෙන් වැඩි වුණත් අපිට විදුලි පරිභෝජනය අඩු කළ හැකිවන්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයයි. අපිට ඒක අතහැරලා වෙනත් එකකට යන්න බෑ. අන්න ඒ නිසා අපි කියනවා ඉල්ලුම අනම්යයි කියලා. දෙවැනි එක තමයි භාණ්ඩය ඇති අත්‍යවශ්‍යභාවය. එහෙම නැත්නම් අපි කියනවා භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝපභෝගී භාණ්ඩයක්ද කියන වගේ. භාණ්ඩය අත්‍යවශ්‍ය නම් මිල විශාල වශයෙන් වැඩි වුණත් අපිට පරිභෝජනය අඩු කරන්න පුළුවන් වෙන්නේ ඉතා ස්වල්පයයි. සමහර විට බැරි වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් පූර්ණ අනන්‍ය වෙනවා. ඒ නිසා අපි කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉල්ලුම අනම්යයි. ඔබ දන්නවා මේ දවස්වල සහල් මිල විශාල වශයෙන් වැඩි වෙලා රුපියල් 80ට තිබිච්ච හාල් කිලෝ එක දැන් 120ක් විතර වෙලා මිල 150කින් වැඩි වෙලා. එහෙමයි කියලා අපිට සහල් පරිභෝජනයේ 150කින් අඩු කළ හැකිද? බෑ. පරිභෝජනය අඩු කරනවා නම් ඉතා ස්වල්පයයි 10%ක් විතර. ඒතර මිලේ ප්‍රතිශතක වෙනසට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස අඩුයි. එහෙමනම් අපි කියනවා ඉල්ලුම අනම්යයි කියලා. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉල්ලුම අනම්යයි. හැබැයි සුඛෝපභෝගී භාණ්ඩවල භාණ්ඩයේ සුඛෝපභෝගී කියන්නේ ඒක අත්‍යවශ්‍ය නැහැ. භාණ්ඩයේ සුඛෝපභෝගී නම් මිල ස්වල්පයක් හෝ වැඩි වුණොත් අපිට පරිභෝජනය විශාල වශයෙන් අඩු කරන්න පුළුවන්. චීස් මිල ස්වල්පයක් වැඩි වුණත් අපිට චීස් පරිභෝජනය විශාල වශයෙන් අඩු කරන්න පුළුවන්. ඕනනම් චීස් ඕනේ නැහැ කියලා චීස් වලට ටටා බායි කියන්නත් පුළුවන්. මොකද අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙවෙයිනේ. අනේ නිසා අපි කියනවා සුඛෝපභෝගී භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම නම්යයි කියලා. තුන්වෙනි අවස්ථාව භාණ්ඩයේ ඇති ප්‍රයෝජන සංඛ්‍යාව. එම නැත්තම් භාණ්ඩයේ ප්‍රයෝජනවත් භාවය. ප්‍රයෝජන සංඛ්‍යාව වැඩිද අඩුද කියන එක. කිසියම් භාණ්ඩයක නැත්තම් සලකා බලන භාණ්ඩය සඳහා තියෙන ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි නම් අපි කියනවා ඒ භාණ්ඩයේ ඉල්ලුම අනම්යයි කියලා. දැන් විදුලියෙන් අපිට තියෙන ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි. නේ අපිට එක් පැත්තකින් ආලෝකය සපයනවා, අනිත් පැත්තෙන් අපි රෙදි ටික අයින් කරගන්නෙත් ඒකෙන්. නේ ෆෝන් එක චාර්ජ් කරගන්නෙත් ෆෝන් එකටත් ඒක ඕන, රූපවාහිනියටත් ඕන, පරිගණකයටත් ඕන, නේද? වතුර ටික උණු කරගන්නත් ඕන, ඒකක් කාරිය හදාගන්න නේ. හැමදේම නාන්න කරන්න ගියත් අද බාත්රූම් එක ඇතුළේ නේද උණු වතුර. ඔය විදුලිය තියෙන ප්‍රයෝජන සංඛ්‍යාව ඉතා විශාලයි. ප්‍රයෝජන වැඩි නිසා මෙල ස්වල්පයක් හෝ වැඩි වුණොත් එහෙම ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්න වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයයි. ඒ නිසා අපි කියනවා ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි භාණ්ඩවල ඉල්ලුම අනම්යයි කියලා. ප්‍රයෝජන සංඛ්‍යාව අඩු නම් යම් භාණ්ඩයක අපි කියනවා ඉල්ලුම නම්යයි. ප්‍රයෝජන අඩු නම් මිල ටිකක් හරි වැඩි වුණොත් අපිට ඒක අතහැරලා දාන්න පුළුවන්. මොකද ප්‍රයෝජන සංඛ්‍යාව අඩුයි. ඔබ දැන් මේ ඉස්කෝලයන් ළමයි බහුලව පාවිච්චි කරනවනේ ටිපෙක්ස් කියන එක නේද? ඕකේ ප්‍රයෝජන සංඛ්‍යාව ගොඩයිද ටිකයිද? ප්‍රයෝජන ටිකයි තියෙන්නේ නේද? ඕක අපි කවුද මේ වීරරත්න උදේ පාන්දර නැගිටලා බාත්රූම් එකට ගිහිල්ලා බ්‍රෂ් එක අරගෙන ඒකට ටිපෙක්ස් දාලා දත් මදිනවද? කහ පැල්ලනුත් තියෙනවා ඈ දත්වල. එහෙම කියලා ටිපෙක්ස් දාලා දත් මදින්නේ නැහැ නේද? ඒ වගේ මේ දවස්වල හදිස්සියේ වීරරත්න මරණ ගේක යනවා. ඔයගොල්ලෝ මගුල් ගේක යනකොට හෝම් කමින් එහෙකට යනකොට තොල්ලාලේපන වශයෙන් රතු පාට යොදා ගන්නවා. ඒ වගේ මලගෙදරක යනකොට අපි දැන් මේ යන්නේ මලගේක කියලා ඉවරලා ටිපෙක්ස් එක අරගෙන තොල්ලාලේපනය කරලා සුදු පාට කරගෙන යනවද? ඒ වගේමයි අර නියපොතු ටිකත් මලගේකන යන්න කියලා නියපොතු පාට කරන්න ටිපෙක්ස් හොදා ගන්නවද? නෑනේ නේද? ඒ නිසා ප්‍රයෝජන සංඛ්‍යාව ඉතා අඩුයි. ඒ නිසා මිල ස්වල්පයක් හෝ වැඩි වුණොත්
ඕක අතහැරලා වුණත් දාන්න පුළුවන්. අන්න ඒ නිසා අපි කියනවා ප්‍රයෝජන සංඛ්‍යාව අඩු භාණ්ඩවල ඉල්ලුම නම්යයි කියලා. හතරවෙනි එක ආදායමෙන් අදාළ භාණ්ඩය සඳහා වැය කරන ප්‍රමාණය හෝ ප්‍රතිශතය කියන එක. ආදායමෙන් විශාල ප්‍රමාණයක් භාණ්ඩයට වැය කරනවද නැත්නම් ආදායමෙන් වැය කරන ප්‍රමාණය ප්‍රතිශතය අඩුයිද කියන එක. ආදායමෙන් වැඩි කොටසක් වැය කරලා මිලදී ගන්නා භාණ්ඩවල අපි කියනවා ඉල්ලුම නම්යයි කියලා. මොකද හේතුව ආදායමෙන් වැඩි කොටසක් වැය වෙන නිසා මිල ස්වල්පයක් හෝ වැඩි වුණොත් ඒක දැනෙනවා පාරිභෝගිකයාට. ඒ නිසා එයා පරිභෝජනය කරන ප්‍රමාණය අඩු කරන්න පෙළඹෙනවා. ඒ නිසා ආදායමෙන් වැඩි කොටසක් වැඩි ප්‍රතිශතයක් වැය කරලා මිලදී ගන්නා භාණ්ඩවල ඉල්ලුම නම්යයි. හැබැයි ආදායමෙන් අඩු ප්‍රතිශතයක් අඩු කොටසක් නම් වැය කරන්නේ එවැනි භාණ්ඩවල අපි කියනවා ඉල්ලුම අනම්යයි කියලා. අපි හිතමුකෝ ජෝසප්ගේ තාත්තා ජෝසප්ට හැමදාම 750 ටොපියක් අරගෙන එනවා. දවස ගාන වැඩ ඇරලා එනකොට 750 ගානේ ටොපියක් අරගෙන එනවා. 750 ගානේ ටොපියක් ගේන්න නේද? මාසයක් ගියත් දවස් 30යි ඉන්නේ 750 ගානේ රුපියල් 15යි යන්නේ මාසෙටම. දවසක් තාත්තා වැඩට ගිහිල්ලා හැන්දෑ වෙනකොට දැන් මේ දවස්වල මේ තියෙන ප්‍රශ්නත් එක්ක තෙල් මිල වැඩි වුණා වගේ ගෑස් මිල වැඩි කරන්න කතා වෙනවා වගේ නේද? කිරිපිටි මිල වැඩි කරන්න කතා වෙනවා වගේ තාත්තා එකපාරට උදේ වැඩට ගිහිල්ලා හවස ටොපි ගන්න බලනකොට 750 ටොපිය රුපියල වෙලා 100ට කීයකින් මිල වැඩි වෙලාද ජෝසප්? 100ට 100කින් මිල වැඩි වෙලා 750 ටොපිය රුපියල වුණා කියන්නේ. දැන් මොකද කරන්නේ? තාත්තා පහු හැරිලා එනවද නැද්ද? ඈ නෑ දැනෙන්නේ නෑ. රුපියල් 30000ක් 40000ක් ආදායමක් ගන්න තාත්තට ඈ මාසෙකටම කලින් ගිය රුපියල් 15යි ටොපි ගන්න දැන් 750 රුපිය ටොපිය රුපියල වුණා කියලා 100ට 100කින් මිල වැඩි වුණත් තාත්තට ඒක දැනෙන්නේ නෑ. එනිසා ටොපිය නොගෙන එන්නේ නැහැ. අන්න එනිසා අපි කියනවා මිල විශාල ප්‍රතිශතයකින් වැඩි වුණා 100ට 100කින් විතර එක්කෝ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේම නැහැ. එහෙම නැත්නම් අඩු වුණොත් ඉතා ස්වල්ප ප්‍රමාණයයි. ආදායමෙන් අඩු කොටසක් වැය කර මිල දී ගන්නා භාණ්ඩවල ඉල්ලුම අපි කියන්නේ නම්යද අනම්යද අනම්යයි කියලා. ඊළඟට කාල සීමාව සැලකිල්ලට ගනු ලබන කාල සීමාව කෙටි කාලයේද දිගු කාලයේද කියන එක. කිසියම් භාණ්ඩයක් සඳහා කෙටි කාලයේදී පවතින ආදේශන සංඛ්‍යාව අඩුයි. ආදේශන අඩු නිසා අපි කියනවා කෙටි කාලයේදී ඉල්ලුම අනම්යයි කියලා. හැබැයි දිගු කාලයේ වෙද්දී ආදේශන සංඛ්‍යාව වැඩි වෙනවා. ආදේශන සංඛ්‍යාව වැඩි වෙනකොට නිර්වචනය මොකද වෙන්නේ? පටු වෙනවා. එහෙමනම් ඉල්ලුම නම්ය වෙනවා. ඒ නිසා අපි කියනවා සැලකිල්ලට ගන්නා භාණ්ඩය සඳහා කෙටි කාලයේදී අනම්ය ඉල්ලුමකුත් දිගු කාලයේදී නම්ය ඉල්ලුමකුත් පවතිනවා. ඉස්සර අපි පොඩි කාලේ ගෙවල් වලට ඉස්සර ගෙනාවේ ඔබ දන්නවා VHS පට වීඩියෝ ඩෙක් කියලා කියන්නේ. ඉතින් හැම ගෙදරටම ගේන්නේ ඕක තමයි. වෙන යන්න විකල්ප නැහැ. ගෙදරක ඉතින් වීඩියෝ ඩෙක් එකක් තියෙනවනම් අන්න ඒක හොඳ ගයක්. පහසුකම් සහිතයි කියලා තමයි හිතන්නේ. නමුත් ඒ කෙටි කාලේදී වෙන කරන්න දෙයක් නැහැ. වීඩියෝ ඩෙක් එකක් තමයි හැමෝම ගන්නෙ. ආදේශවල නැහැ. නමුත් දිගු කාලයට ආවා. අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? VHS පට හොයාගන්නත් නැහැ. ඈ නේද? VHS පට පැත්තකට ගියා. VCD ආවා. ඊට පස්සේ DVD ආවා. නේ? වර්තමානයේ Blu-ray ගැනත් ඔන්න කතා කරනවානේ. අන්න දැක්කනේ දිගු කාලේ වුණා. ආදේශන බහුලවාව ඒ නිසා අද ගිහිල්ලා කවුද නැතලි නේද කඩේට ගිහිල්ලා ගයක් හදලා VHS පට තියෙන වීඩියෝ ඩෙක් එකක් හොයන්නේ නැහැ නේද? අන්න දිගු කාලය ආදේශන බහුල වුණා. ඒ නිසා අපි කියනවා දිගු කාලයේදී ඉල්ලුම නම්යයි කියලා. ඔන්න ඔය කියන සාධක මත කිසියම් භාණ්ඩයක ඉල්ලුමේ මිල නම්යතාවය රඳා පවතිනවා. එහෙමනම් අපි මිල ඉල්ලුම් නම්යතාවය කියන කොටස පාඩම ඉල්ලුම් නම්යතාවය යටතේ ප්‍රභේද තුනක් තිබුණා. ඒකේ මිල ඉල්ලුම් නම්යතාවය කියන කොටස අපි අදින් අවසන් කරනවා. අපි ඊළඟ දවසේ කතා කරමු ඉල්ලුමේ ආදායම් නම්යතාවය පිළිබඳව. එහෙනම් සීල දනාටම